වගාලංකයකින් අලුත් කන්සෙප්ටයක් වාලට අපි මේ පාර දෙන්නේ කාලකින් වාලත්තක සම්බන්ධයෙන් නැහැ. ඉතිං වැඩ ගොඩාරියක් තිබ්බහන්ද මේ තියන්නේ බර්න් බඩි කියන ගේම් එක. අපි පොඩි කාලේ ෆේස්බුක්කේ ගොඩක් කට්ටිය මේකෙන් කෘතිම වගා කරා, ඒ වගේ මස්සනු ගත්තා, වල් පැළ ගැලෙව්වා, ඊට පස්සේ කොමින් මර්දනය කරා, මේ අස්සැන්නු විකුණවා. ඉතින් මේ කන්සෙප්ට එකට මම හිතුවා මගේ අක්කරෙක් විතර අතහැරලා දාපු ඉඩමක් තියෙන, මේ ඉඩම සම්පූර්ණයෙන් සුද්ධ කරන්න ඕනි කියලා. සහ සුද්ධ කරලා මේ වගේම කන්සෙප්ට් එකක් විදිහට මේක මොඩල් එකක් විදිහට බිල්ඩ් කරන්න. ඉතින් දැන් ඔයාලට බලුවා පේනවා මේ තියෙන මගේ අක්කරයක් පමණ වන ඉඩම. එතකොට මේකේ හොඳටම වල් පැල බිහිවිලා තිබ්බේ. ඒ වගේම මේකේ සම්පූර්ණයෙන් කටු කැලයක් නිදි ගුම්බ තියෙන්නේ. ඊට පස්සේ ඉපිල් පොහොන් මේ හැමදේම එක්ක තමයි මේ ඉඩම සම්පූර්ණ මට සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම වැවක් ආශ්‍රිතව තියෙන්නේ, සහ ඒක ස්පීල් එක මේ අසලින්ම ගලාගෙන යනවා. රට පේන ඇති මේක පුළුවන් තරම් මේ සුද්ධ කරන්න පටන් ගන්න තියෙන්නේ. හවසරුවේ මට තියෙන පැය දෙකක් ඇතුළත මම මේක දැන් සුද්ධ කරගෙන මේක වෙනස් විදිහකට හදාගෙන යනවා මේ ගේම් මේ කන්සෙප්ට් එකට. එතකොට ඒ වගේම මේකේ තව දෙයක්, දැන් මම ගිය අවුරුද්දේ පොඩි වැඩ කොටසක් මේක කරා. ඇත්තටම ෆැමිලි කුවක් වගේ දේවල් මේකේ හදලා තියෙනවා. ඉස්සරහදි මේකේ ඩිසයින් එක ටිකෙන් ටික ටිකෙන් ටික හැම වීඩියෝ එකම දානවා. ඉතින් මේක සස්ටේනබල් ෆාම් එකක් විදිහට තමයි බිල්ඩ් අප් වෙන්නේ. ඒ වගේම ඕනි කෙනෙක්ට ඉස්සරහදි මේක එල්ල බලන්න පුළුවන් විදිහට අපි ඕපන් කරනවා. තව ගොඩාරියක් දේවල් තියෙනවා. ඉතින් වගාලංකත් එක්ක ඉස්සර දිකට වෙන්න අපි මේ වගේ මේ කන්සෙප්ට් එක දුවන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරන්න දෙන්න ඉස්සරහදී. සහ හැම සතියකම පොරොන්දු වෙනවා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න මේ සම්බන්ධයෙන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එකට වගාලංක එකත් එක්ක. ඔයාලා මොන රටේ හිටියත් අපි මේ වීඩියෝස් ටික ඔයාලට දාන අප්ලෝඩ් කරනවා. එන්න බලන්න අපි මේක කන්සෙප්ට් එකේ භාගයක් විදිහට ගියාට පස්සේ ඔයාලට අනිවාර්යයෙන් මේක බලන්න අපි අවස්ථාවද එන. සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, අනිත් අය බලන්නත් එක ෂෙයා කරන්න.